ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අස්කිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදකීමට අද පෙරවරුවේ අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණියා. එන පුද්ගලයාට විශේෂ ආරක්ෂිත තත්ත්වයක් ඇති කරන්නට අවශ්‍ය දකල සලසා දීමක් කරනවා. කවුරු අසරණ භාවයේ නැවතත් විපතටපත් කරන වැඩපිළිවෙලකට මඟ පෙන්වීමක් තමයි මේ අනපනත් නැවත සංශෝධනයේ කිරීම තුළින් සිද්ධ වෙන්නේ. විදේශ රටක පුරවැසි භාවයේ තියෙනගෙනුන ඡන්දෙට ඉල්ලන්න බෑ කියන එක දාලා තියෙනවා. ඒ දාලා තියෙන යම් කිසි පුද්ගලයන් ඉලක්ක කරගත්ත වැඩ ඊළඟ ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ ප්‍රදේශයක බලයක් තියෙන ඡන්ද 16ක් තියෙන පුද්ගලයෙක් රටක පැවැත්ම පිළිබඳව කටයුතු කරන පුද්ගලයෙක්වත් කරන BOA සම්බන්ධයෙන් BOC මේවා ගැන සැකසිත තත්ත්වයන් වංචනික තත්ත්වයන් ඇති වෙනකොට ඒ සිද්ධ වෙන්නේ මේ විදේශ ආයෝජකයෝ එන්නේ නැතු වෙන අය වගේ මේ යම් මන්ත්‍රීවරුන්ට දැන් චෝදනා එනවා මේ අල්ලස් ඉල්ලනවායි කියන ආණ්ඩුව නැති කරන කටයුතු මේ ප්‍රතන අවස්ථාන නැති වෙන මොකක්ද අපි දන්නවා කලින් මහින්ද රාජපක්ෂ මහත්මයා පැහැදිලිව දන්නවා උතුරේ පළාත් සභාව එක වෙනත් පාර්ශ්වයක් තමයි ජයග්‍රහණය කළා නමුත් එතනින් නිරූපණය වුණේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම මදාම සිද්ධ වෙන අපේ රට අගාධයට යම සහ විවිධ බලවේග වලට අපේ රට දැහැ ගන්න ඉඩ කර සලසා දෙනවා.